ගාලු මෝදර අරගලය මෙන්ම තවත් ස්ථාන කිහිපයක ඇති වූ අරගල හමුවේ එවක කොටුව ජනාධිපති මන්දිරයේ සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජූලි මාස 13 වනදා මාලදිවයින බලා පිටත්ව ගියා. ඒ අරගලය වඩාත් උත්සන්න වීමත් සමගයි ගුවන් හමුදාවට අයත් යානයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම එම මහත්මිය සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු මෙසේ මාලදිවයින බලා පිටත්ව ගියා. ඊට පසුදිනම මෙම පිරිස සෞදි ගුවන් සේවයට අයත් යානයකින් සිංගප්පූරුවට ගමන් කළා. මේ අතර හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවට පැමිණීමෙන් පසු ජනාධිපති දුරෙන් ඉල්ලාස්වන බවට වන ලිපිය මෙරටට යොමු කළා. එම ලිපිය කථානායක මහින්දාපාබේ වර්තන මහතා ජූලි මාස 15 වනදා නිල වශයෙන් පිළිගත්තා. දින 14ක තාවකාලික සංචාරක වීසා ලබා ගනිමිනුයි ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවට ගමන් කර ඇත්තේ. අනතුරුව තවත් දින 14කට වීසා දීර්ඝ කරගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා දින 28ක කාලයක් සිංගප්පූරුවේ රැඳී සිටියා. මේ අතර කාලයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට තායිලන්තයට ඇතුළු වීමට ඉඩ ලබා දෙන ලෙස මෙරට ආණ්ඩුවෙන් ඉල්ලීමක් ලැබුණු බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ අනුව තායිලන්ත විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක හිමිකරුවෙකු ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දින 90ක කාලයක් වීසා නොමැතිව තායිලන්තයට පැමිණ රැඳී සිටිය හැකි බවයි. ඒ තායිලන්තයේ සහ ශ්‍රී ලංකාව අතර වීසා නිදහස් කිරීම පිළිබඳ ඇති කරගත් ගිවිසුමට අනුවයි. මෙවැනි වටපිටාවක් තුල ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම මහත්මිය පසුගිය මාසයේ 11 වනදා තායිලන්තයට ගමන් කළා. දින 22ක කාලයක් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම මහත්මිය එරට රැඳී සිටියා. එහි රැඳී සිටි රාජපක්ෂ මහතා සහ මහත්මිය ඊයේ මැදම රාත්‍රියේදී සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ-468 දරන යානෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණියා. එහිදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා ආණ්ඩුවේ මැති ඇමතිතුරු රසක්ම එක්ව සිටියා. දිවයිනට පැමිණීමෙන් පසු ඒ මහතා ගමන් කළේ කොළඹ 7 මලලසේ ක්‍රමාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසටයි. ඒ ඊයේ රාත්‍රී 12:50ට පමණයි. එම ස්ථානයවට පොලිස් ආරක්ෂාවද යොදවා තිබෙනවා. රටේ හිටපු ශ්‍රේෂ්ඨ නායකයෙක් ඉන්න ඉතින් දුක සැප හොයලා බල්ල යන්න ආවා. ඒතුම බොහොම සැපේ මේ කරදරයක් නැතුව ඉන්නවා. එතුමා ඉදිරියේදී දේශපාලනට එනවද මොනවද ඒ ගැන සාකච්ඡා කරාද? නෑ එහෙම මුකුත් කතා කරේ නෑ. ඉතින් සාමාන්‍ය තොරතුරු විතරයි කතා කරේ. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළවනවා. ඇත්තම ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්. එතුමගේ මූලික අයිතිවාසිකමක් තමයි තමන් කැමති ඕනම මොහොතක ශ්‍රී ලංකාවට පැමිණීමේ අයිතිය. එතුමගෙන් කවුරු හරි ඒ අයිතිය උදුර ගන්න හදනවන එක වැරදි. එතුමාට ශ්‍රී ලංකාවට පැමිණෙන්න විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ තමන් කැමති තැනක ජීවත් වීමේ අයිතියක් තියෙනවා. ඒ අයිතිය සුරක්ෂිත කිරීම ආණ්ඩුවේ යුතුකමක්. අපිට ප්‍රශ්නයක් නැහැ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ලංකාවට ආවට. හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි හැබැයි එතුමා දැන් හිටපු ජනාධිපතිවරයා විදියට ආණ්ඩුවෙන් ලබා දීලා තියෙන නිල නිවසකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මන් දන්නේ නැහැ එතුමාට හිටපු ජනාධිපතිවරයෙකුගේ පහසුකම් දෙන්න පුළුවන්ද කියන ඒ කාරණේත් අපිට ප්‍රශ්නාර්ථයක්. කොහොමරත් එතුමා හිටපු ජනාධිපතිවරයෙක් හැටියට එතුමාටත් යම් කිසි වරප්‍රසාද තියෙනවා. ඒ වරප්‍රසාද එතුමාට භුක්ති විඳින්නට අයිතියක් තියෙනවා. ඒ ගැන මම හිතන්නේ වත්මන් ජනාධිපතිතුමාත් කැබිනට්වත් සමග සාකච්ඡා කළා. මම හිතන්නේ ඉදිරියට තීරණයක් ගනී.